वेलकम टू माय क्रिएटिव टेक यूट्यूब चैनल शेयर दाम साधने पिलिगन मेक मगे देवनी वीडियो एक मंग कलिंग वीडियो का खरा ए वीडियो के मैं कोहमद विधि उपकरण करंट के गाने कोच्चर यूनिट यानवाद यूनिट के अन्य मोकद यूनिट टेकटाई वाट्सअप तीन संबंध मोकद किए लेके मंग ओगलंट क्लियर करा ඕගොල්ලන්ගේ වීඩියෝ එක බලලා නැත්නම් මම උඩ ලින්ක් එක දාන්නම් එහෙම නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ලින්ක් එක දාන්නම් ගිහිල්ලා බලන්න ඒ වීඩියෝ එක බලුවා නම් තමයි මේ වීඩියෝ එක ඕගොල්ලන්ට සම්පූර්ණයෙන්ම තේරෙන්නේ මම මේ වීඩියෝ එකේ පොරොන්දුක් වුණා මේ විදුලි බිලේ මේ සියලුම විස්තර මේ ගණන් හදන හැටි මේ ඔක්කොම ඕගොල්ලන්ට ක්ලියර් කරලා දෙනවා කියලා එක්ස්ප්ලেইন කරනවා කියලා මම ඕගොල්ලන්ට කිව්වා මේ වීඩියෝ එකේ මම මේ ටික ඔක්කොම ඕගොල්ලන්ට ක්ලියර් කරනවා මේ මොකද්ද මේ කොහොමද ගණන් කැල්කියුලේට් කරන්නේ සියලු දේ මම බලාපොරොත්තු වෙනවා මේකෙන් මට පුළුවන් ආකාරයට මගේ දිනුම හැටියට ඕගොල්ලන්ට ක්ලියර් කරලා දෙන්න එහෙනම් අපි පරක් නොවි වීඩියෝ එකට යමු හරි යාළුවනි මේක විදුලි බිලක් ඉස්සෙල්ලාම මේකේ තියෙන ටික මම ඔක්කොම පැහැදිලි කරන්න මොනවද තියෙන්නේ කියලා. එතකොට මෙතන ඇඩ්‍රස් එක තියෙනවා. මෙහෙම පොඩ්ඩක් පල්ලයට එනකොට අපිට දකින්න පුළුවන් ඒ කියන්නේ මේ කලින් මාසේ ඒ කියන්නේ මේ අර පසුගිය ප්‍රකාශන දක්වා මුළු මුදල ඒ කියන්නේ කලින් මාසවල ගෙවපු මුදල තමයි මෙතන තියෙන්නේ ඊළඟට එහෙම ආවම මේක කරපු පේමන්ට් එකේ ඩේට් එක වෙන්නනවා එතකොට මෙතන තියෙන්නේ ඒ කියන්නේ බලන්න මේක 23.57 එතකොට මේ කලින් මාසේ රීඩින් එක තමයි මෙතන උඩ තියෙන්නේ එතකොට මේ මාසේ රීඩින් එක තමයි මෙතන තියෙන්නේ එතකොට මෙන්න මේ දැන් මේ මාසෙකම දැන් ඊළඟ ගිය මාසයේකේ ගිය මාසේ අන්තිමට ආපු දවසේ මීටර් එක තියෙන එක මන්ද මගේ මේක නම් 105ක් තිබ්බා 3105යි ඊට පස්සේ මේ මාසය වෙලා කැල්කියුලේට් කරනකොට මීටර් එක එතකොට වැඩි වෙලා නැතිවෙන්න ඕනේ. එතකොට මීටර් එක වැඩි වෙලා කියන්නේ එතකොට 3423යි. එතකොට මේකේ ඉඳලා මේක අඩු කරනවා. ඒ කියන්නේ මේ මාසයේ ඉඳලා ගිය මාසයේ අන්තිමට තිබ්බ එක අඩු කරලා මෙතෙන්ට යුනිට් ගාන දානවා. හරි? එතකොට යුනිට් ගාන දානවා. එතකොට මේ මාසෙට යුනිට් එක 36යි. ඊට පස්සේ මේක මේ 36ට කීයද කියලා මෙතන දාලා තිනවා මම ඒක පැහැදිලි කරන්න මේ කොහොමද මේක ආවේ කියලා බිල් එකක් අරගෙන මම ඕගොල්ලන්ට පැහැදිලි කරන්න එහෙම උඩට ගියාම account number එක තියෙන්නේ මෙන්න මෙතන ගොඩාක් කට්ටිය දන්නයි නම් දන්නවා ගොඩාක් කට්ටිය සමහර කට්ටිය දන්නේ නැහැ account number එක කොයිකද ඒ වගේ ප්‍රශ්නක් තියෙනවා එතකොට මෙන්න මේ තියෙන්නේ ඒ කියන්නේ විදුලි ගිණුම අංකය. මෙන්න මේක තමයි ඕගොල්ලන්ගේ account number එක. දැන් මොන හරි විදුලි බල මණ්ඩලයට මොන හරි complaint එකක් කරනවා නම් මොන හරි කියන්න ඕනි නම් ඒතර අපි මේ මෙන්න මේ අංකය ඒගොල්ලන්ට කිව්වම ඒගොල්ලන්ගේ system එකේ සියලුම විස්තර කොහෙද කොයිද තියෙන ඔක්කොම සියලුම විස්තර ටික මේකේ වැටෙනවා. හරි. එතකොට එහෙම පොඩ්ඩක් පල්ලයට આવම බලන්න මේකේ වෙලා ඔබගේ පසුගිය ගිය මාස ඒ කියන්නේ යුනිට් ගාන හරි එතකොට මේක වෙලා එකේ ඉඳලා 29 වෙනකම් ඒ කියන්නේ රුපියල් එකේ ඉඳලා 29 එතකොට යුනිට් 29 හරි එකේ ඉඳලා 29 වෙනකම් යුනිට් 29 එතකොට 30 ඉඳලා 58 වෙනකම් 29 ඒ කියන්නේ දැන් මම මේ මාසේ යුනිට් 58ක් පාවිච්චි කරලා තියෙනවා යුනිට් 58ක් දැන් මේක හෙදෙන්නේ වෙලා මේ මාසෙකට නෙවෙයි මේක හෙදෙන්නේ වෙලා ඒ කියන්නේ කලින් මාසේ දැන් මේක මේ මාසේ බිල නම් අප්‍රේල් මාසේ ආපු එකට තමයි මේ බිල හැදෙන්නේ. දැන් මේ දැන් බලන්න මම ඕගොල්ලන්ට පෙන්නන බලන්න දැන් මේකේ මෙතන මෙන්න මේක විල්ලා මේ බිල විල්ලා ඔන්න බලන්න යුනිට් 58යි. හරි? මේක යුනිට් 58යි. එතකොට මේ මාසේ අප්‍රේල් එක. හරි? අප්‍රේල් මාසේ යුනිට් 58ක් මම යූස් කරලා තියෙනවා. එතකොට ඒකට ගණන් හැදෙන්නේ ඒක හෙදිලා එන්නේ මෙන්න මේ මාසේ බිල. ඔන්න මේ මාසේ බිල. එතකොට ඒ කියන්නේ අප්‍රේල් මාසේ කොහොමද ඒගොල්ලෝ කැල්කියුලේට් කරේ? ඒක දාලා එවන්නේ ඊළඟ මාසේ බිල. ඒ කියන්නේ මේ මාසේ. දැන් මේ මාසේ දැන් ආපු යුනිට් ගානට ඒගොල්ලෝ ගණන් හදලා එවන්නේ ජූන් වල. ජූන් වල තමයි අපිට බලා ගන්න පුළුවන්. අන්න ඒක තමයි 58. ඒ කියන්නේ මේක අප්‍රේල් මාසේ කොහොමද බිල හෙදිලා තියෙන්නේ. ඒක තමයි මෙතන ඒගොල්ලෝ පෙන්නලා තියෙන්නේ. හරි. එතකොට මෙන්න මෙතන යුනිට් ගාන තියෙනවා. මෙතන amount එකක් දාලා තියෙනවා. මම මේ ටික ඕගොල්ලන්ට පැහැදිලි කරන්න මේ බිලට එන්න කලින් මම සාමාන්‍යයෙන් යුනිට් ගානක් අරගෙන ඒකට කොහොමද කැල්කියුලේට් වෙන්නේ කියලා අපි බලමු. දැන් බලමු අපි දැන් එක ගෙදරක නිවසකට දැන් යුනිට් 58ක් පාවිච්චි කරලා තියෙනවා කියලා හිතමුකෝ අපි යුනිට් 58ක් පාවිච්චි කරලා තියෙනවා. හරි මීටර එකේ දාලා තියෙනවා. ඒ කියන්නේ අර කරන්ට් අර ලියන එක්කෙනා ඇවිල්ලා ගණන් හදන එක්කෙනා ඇවිල්ලා බිල දාලා තියෙනවා යුනිට් 58ක් ගිහිල්ලා තියෙනවා. දැන් මේ 58ට දැන් අලුත් ක්‍රමය අනුව කීයක් එනවද කියලා අපි බලමු. රයිට්. ඒකට අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ මෙන්න මේක. රයිට්. දැන් මේක බලන්න මේක ඕගොල්ලන් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඔන්න මම ලින්ක් එක දාන්නම්. ඕගොල්ලන් මේක ඩවුන්ලෝඩ් කරගන්න. ඔන්න බලන්න මෙතන තියෙන කාණ්ඩ රයිට්. මෙතන බිඳුවේ ඉඳලා 30 වෙනකම් එක යුනිට් එකට රුපියල් 30යි. රයිට්. බිඳුවේ ඉඳලා 30 වෙනකම් එක යුනිට් එකට රුපියල් 30යි. ඒකට මාසික ස්ථාවර ගාස්තුව 400යි. රයිට්. මාසික ස්ථාවර ගාස්තුව 400යි. එතකොට දැන් අපි ගණන් හදමු. එහෙම තමයි ගණන් හදන්නේ. එතකොට පළවෙනි යුනිට් එකට. දැන් හොඳට මතක තියාගන්න යුනිට් 58යි මේක ඇවිල්ලා දවස් 30කට මම හදන්නේ. හරි. මේ දවස් ගාන අනුව ඒක වෙනස් වෙනවා. දැන් මං හදන්නේ දවස් 30කට. හරියටම අර මීටරේ අර ගණන් හදන එම නිලධාරියා හරියටම දවස් 30න් ආවනම් තමයි මං මේ ගාන හදන්නේ. හරි. දවස් 30න් ආවනම් ඒගොල්ලන්ට පාඩුත් නැ අපිට පාඩුත් නැ සාමාන්‍ය විදිහට සාධාරණ විදිහට ගණන් හදනවා. දැන් මං මේ ගණන් හදන්නේ දවස් 30ට. රයිට්. මං ඊට පස්සේ මම මේ බිලෙන් ඕගොල්ලන්ට පෙන්නන මේකම පොඩි වෙනසක් වෙනවා. හරි මේ යුනිට් ගානම හැබැයි පොඩි වෙනසක් වෙනවා. ඒ වෙනස කොහොමද දෙන්නේ කියලා මම ඕගොල්ලන්ට පැහැදිලි කරනවා. රයිට්. දැන් මේ දවස් 30කට අරමු. රයිට්. එතකොට 58නේ. 58යි කියන්නේ එතකොට ඉස්සෙල්ලාම හදන්නේ කොහමද? බිඳුවේ ඉඳලා 30. එතකොට මෙතන යුනිට් කීයද? එතකොට මෙතන යුනිට් ඇවිල්ලා එනවා යුනිට් 30ක් එනවා. රයිට්. යුනිට් 30ක් එනවා. එතකොට යුනිට් 30ට යුනිට් 30යිනේ. එතකොට යුනිට් 30ට බිඳුවේ ඉඳලා 30 වෙනකම් අපි මෙතන බැලුවා එක යුනිට් එකට රුපියල් 30යි. එතකොට අපි ඒ 30 මේ 30න් මල්ටිප්ලයි කරන්න ඕනේ. එතකොට කීයද රුපියල් 900යි. හරිද? ඒක රුපියල් 900යි. රයිට්. හරි. එතකොට යුනිට් එක හරි. ඊට පස්සේ 31 ඉඳලා 60 යනකම් රයිට්. 31 ඉඳලා 60 යනකම් අපි මෙතන බලමු. එතකොට මේ 31 ඉඳලා 60 යනකම් එක යුනිට් එකට රුපියල් 37ක් යනවා. එතකොට ස්ථාවර ගාස්තුව ඇවිල්ලා 550යි. ස්ථාවර ගාස්තු වෙලා 550. එතකොට මෙතන යුනිට් 58න් 30 ගියාම එතකොට අපිට තියෙන්නේ කීයද? තව යුනිට් 28යි. එතකොට යුනිට් 28යි එක යුනිට් එකට කීයද? රුපියල් 37යි. අපි බැලුවේ රුපියල් 37. එතකොට අපි මේක මේකෙන් වැඩි කරමු. එතකොට අපිට එනවා අපි මේකෙන් වැඩි කරලා බලමු. යුනිට් එකක් යුනිට් 28 අපි වැඩි කරන්න ඕනේ 37යි. 37න් වැඩි කරාම 1036යි. අපිට එතකොට එනවා 1036. හරිද? එතකොට 1036. රයිට්. එදන් අපි මේ දෙක එකතු කරමු. හරිද? ඊට තව එකක් දාන්න ඕනේ. දැන් මේ මේක බලමු එකතු කරලා කීයක් එන්නේ කියලා. එතකොට 0.0යි 6යි 3යි. එතකොට මෙතන 9යි 1යි. 1936. අපි පාවිච්චි කරපු යුනිට් වලට එන්න ඕනේ. එතකොට කීයද? 1936. හරි. පළවෙනි යුනිට් 30ට 30 ගානේ 900යි. ඊට පස්සේ තව 58න් 30ක් ගියාම යුනිට් 28යි. එතකොට 31 ඉඳලා 60 ඒ අතර තමයි ඒක එන්නේ. එතකොට ඒ 28ට රුපියල් 37යි. එතකොට ඒකට 1036යි. ඊට පස්සේ අපි ගෙවන්න ඕනේ ඉස්සර නම් තිබ්බේ ස්ථාවර ගාස්තුව රුපියල් 90යි. ඉස්සර ගිහුව අපි රුපියල් 90යි. දැන් බලන්න ස්ථාවර ගාස්තුව කීයද? අපි මේකට තමයි බලන්න ඕනේ. දැන් 31 ඉඳලා 60 නේ. එතකොට 31 දැන් අපේ දැන් අපි හදන්නේ 58. එතකොට මේකේ අතර තමයි තියෙන්නේ. එතකොට ස්ථාවර ගාස්තුව කීයද? 550යි. රයිට්. 30ට අඩුයි නම් 400යි. 30යි 60යි අතර නම් 550. ඒතර 150ක් වැඩි වෙනවා. 150ක් වැඩි වෙනවා. හරි. එතකොට අපි ඒකත් එක්ක මෙතන 550 අපි එකතු කරමු. 550 එකතු කරලා රයිට්. එතකොට 0.2යි 6යි 8යි 9යි 15යි 14යි 2486යි. මේක විතරක් නෙවෙයි. තව පොඩි දෙයක් එකතු වෙනවා. අන්න ඒකත් මම කියන්නම්. හරිද? ඒක මොකද්ද? මෙන්න බලන්න මම මේ බිල බලන්න. දැන් මේ බිල බලන්න. හරි. මෙන්න මේ බිලේ මේ බලන්න SSC LEVY කියලා තියෙනවානේ. SSC LE living charges. ඒ කියන්නේ මේකට කියන්නේ සමාජ ආරක්ෂක බද්ද. සමාජ ආරක්ෂක බද්ද. ඒක තමයි මේක. අන්න බලන්න දැන් මේ බිලේනේ රුපියල් 63792ක් එකතු වෙලා තියෙනවා. එතකොට ඒක එකතු වෙන්නේ 102.5ක ප්‍රතිශතයක් මේ බිලත් එක්ක එකතු වෙන. ඒක තමයි මේක. SSC LE living charges කියන එක right? ඒක සමාජ ආරක්ෂක බද්ද අපි සියලුම පාරිභෝගිකයෝ මේකත් එක්ක තමයි විදුලි බිල ගෙවන්නේ. එතකොට බලමු කීයක් වෙනවද කියලා. එතකොට දැන් අපිට සම්පූර්ණ බිල් එන්නේ කීයද? 2486 නේ. එතකොට දැන් අපි මේකට හදනවනේ 2.5. එතකොට 2.5 වෙඩි කිරීම 2486යි. ඊට පස්සේ අපි ඒක බෙදමු C. එතකොට රුපියල් 62.715. එතකොට මේකත් එක්ක රුපියල් 62.715ක් එකතු වෙනවා. එතකොට බලමු අපිට දැන් සම්පූර්ණ කීයද කියවනවනේ එතකොට. එතකොට 5යි 15යි 8යි 8යි 6යි 14යි 2548ක් වෙනවා. එතකොට ඕගොල්ලන් උදාහරණයක් වශයෙන් මම උදාහරණයක් වශයෙන් එකයි ගත්තේ. යුනිට් 58ක් පාවිච්චි කරලා තියෙනවා නම් දවස් 30 ඒ අර ගණන් හදන එම නිලධාරියා හරියටම දවස් 30න් ආව නම් ඒ ගණන් හැදෙන්නේ මෙන්න මේ විදිහට තමයි ගණන් හැදෙන්නේ. හරි. එතකොට අපිට සම්පූර්ණයෙන් අපි ගෙවන්න ඕනේ කීයද? 2548.715යි. එතකොට දැන් මේකෙන් බලන්න බින්දුවල 30 වෙනකන් ස්ථවර ගස්තු 400යි 31 ඉඳලා 60 වෙනකන් 550. එතකොට එක යුනිට් එකක් වැඩි වෙනවා කියනකොට ඔයගොල්ලෝ 31ක් වුණා කියමුකෝ 31යි කියන්නේ. එතකොට මෙතන රුපියල් 150ක් වැඩි වෙනවා. 400යි එතකොට 550 නේ 150ක් වැඩි වෙනවා. ඊට පස්සේ 31 ඉඳලා ඒ කියන්නේ බින්දුවේ ඉඳලා 60 වෙනකන් එතකොට ස්ථවර ගස්තු ඒ කියන්නේ බින්දුවේ 60 වෙනකන් ස්ථවර ගස්තු විතර මෙතනට එන්නේ රුපියල් 650යි. රයිට්. එතකොට 60 ඉඳලා 90 වෙනකන් ඒකත් 650යි. 91ට වැඩි වුණොත් තමයි පොඩ්ඩක් බලන්න 1500ක් වෙනවා. අන්න එතන තමයි ඩේන්ජර් වෙන්නේ. හරි. එතකොට දවස් 30න් ආවනම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අපිට. මම ඒක දැන් ඕගොල්ලන්ට පැහැදිලි කරන්න. රයිට්. බලන්න මෙතන කොච්චර වෙනසක් තියෙනවා. 91කින් එකක් වැඩි වුණොත් එහෙම ඔන්න බලන්න 1500. එතකොට කොච්චරක් වැඩි වෙනවද? රුපියල් 500යි 950ක වෙනසක් තියෙනවා. 950ක වෙනසක් තියෙනවා. එක යුනිට් එකක් වැඩි වෙනවා. හරි. දැන් ඕගොල්ලන්ගේ 91 වුණත් එහෙම අන්න 650ක් වැඩිපුර අපිට ගෙවන්න වෙනවා. රයිට්. ඒ විතරක් නෙවෙයි හෙටින් උඩ එන සෑම යුනිට් එකකටම රුපියල් 42 ගානේ කැල්කියුලේට් වෙනවා. රයිට්. හරි. දැන් මම මේ බිල පෙන්නන්න බලන්න. මෙන්න මෙතන බලන්න මම කලින් ඕගොල්ලන්ට බිලක් පෙන්නුවා. රයිට්. ඒ බිල දැන් මෙතන යුනිට් 58යි. හරි. දැන් ඕගොල්ලෝ බලන්න දැන් සමහර කට්ටිය කියනවනේ ගිය මාසෙත් යුනිට් 58යි මේ මාසෙත් යුනිට් 58යි ගිය මාසේ අඩුවෙන් ආවා මේ මාසේ වැඩියෙන් ආවා. එහෙම නැත්නම් ගිය මාසේ වැඩියෙන් ආවා මේ මාසේ අඩුවෙන් ආවා. ඒ වෙයි යුනිට් ගාන සමානයි. අන්න එහෙම ප්‍රශ්නයක් එනවනේ ගොඩක් කට්ටියට. ඒයි කොහොමද වෙනස් වෙන්නේ? එහෙම වෙනස් වෙන්නේ කියලා ලොකු ප්‍රශ්නයක් ගැටලුවක් එනවා. රයිට්. ඒකට උත්තරය තමයි දැන් ඔයගොල්ලන්ට කියන්න යන්නේ. අන්න ඒකට හේතුව තමයි හොඳට බලාගන්න. මෙන්න මෙයා ආපු දවස් ගාන බලන්න. එන්න මෙයා දවස් 29න් එවිල්ලා තියෙනවා. දවස් 29න් එවිල්ලා. දැන් අපි හිතුවේ දවස් 30 නේ. එකක් හොඳට මතක තියාගන්න. අර ගණන් හදන නිලධාරියා අඩු දවසින් ආවොත් එහෙම. ඒ කියන්නේ දවස් 30ට කලින් ආවොත් එහෙම ඒක අපිට පාඩුයි. දවස් 29ක් ආවත් පොඩ්ඩ රුපියලක් කියමුකෝ. දවස් 28න් ආවත් රුපියල් 2ක් පාඩු වෙනවා. දවස් 27න් ආවත් රුපියල් 3ක් උදාහරණයක් වශයෙන් කිව්වේ. එතකොට මෙයා දවස් ගාන අඩු වෙලා එනකොට අපිට පාඩුවක් යනවා. ඒක මම කොහොමද කියලා කියන්නම්. දවස් ගාන වැඩි වෙලාව කියමුකෝ. දැන් දවස් 31කින් ආවා. දැන් සමහර කට්ටිය බනිනවා දැන් මාසෙත් ඉවර වුණා තාම ලයිට් බිල් එක ලියන්න ආවේ නැහැ. එහෙම කියලා සමහර විට බනිනවනේ. එතකොට ඒක අපිට වාසියක් තියෙනවා. දවස් 31කින් ආවත් ඒක අපිට වාසියක් තියෙනවා. රයිට්. ඒක මම පැහැදිලි කරනවා. දැන් බලන්න මේ බිල බලමුද? මේක බලන්න මේ දවස් 29න් එවිල්ලා තියෙනවා. හරි. එතකොට යුනිට් 58යි. ඒක එහෙමම තමයි හදලා තියෙන්නේ. එතකොට මෙන්න මෙතන බලන්න මම කියේද මේක හදුවේ එකේ බිඳුවේ ඉඳලා 30 වෙනකන්නේ. එතකොට මේගොල්ලන් හදලා තියෙන බලන්න මෙයා දවස් 29න් ආපු නිසා එකේ ඉඳලා 29 වෙනකන් තමයි දාලා තියෙන්නේ. එකේ ඉඳලා 29 වෙනකන් තමයි යුනිට් 29 30 ගානේ දාලා තියෙන්නේ. හරිද? අන්න තේරුණාද ඒක? 29. දැන් 30ෙන් එන්න ඕනේ. අන්න එතකොට එක යුනිට් එකක් එතන අඩු වෙනෝනේ. දැන් ඒකෙන්නේ බලන්න 30 ඉඳලා 50ට එනකන් ඒක රුපියල් 37ක් වෙනවා. එතකොට අර එක යුනිට් එකක් මෙයා අඩුවෙන් ආපු නිසා රුපියල් 30 තියෙන එක 37ක් වුණා. අන්න ඒක තමයි එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හරිද? එතකොට මෙන්න මෙතන 29නේ. එතකොට මෙතන 37 වුණා. බලන්න ඒ යුනිට් එක සාමාන්‍යයෙන් දවස් 30යි නම් රුපියල් 30 එන්න ඕනේ. හැබැයි මෙයා එක දවසක් අඩු වෙලා ආපු නිසා රුපියල් 37ක් වෙනවා. එතකොට ඒක අපිට පාඩුයි. මොකද රුපියල් 7ක් එතන පාඩු වෙනවා. මේකම දැන් එයා දවස් 30කින් ආවා කියමුකෝ. දවස් 30කින් ආවා නම් එතකොට යුනිට් 31 වෙනකම්. එහෙම නැත්නම් යුනිට් 31 ඉඳලා 32 වෙනකම් අපිට chance එකක් තියෙනවා. 32න් පස්සේ තමයි මොනවා 31න් පස්සේ තමයි රුපියල් 37ක් වෙන්නේ. එතකොට රුපියල් 32 වෙනකම්. ඒ කියන්නේ යුනිට් 32 වෙනකම් රුපියල් 30යි එන්නේ. තේරුණාද? එතකොට දැන් බලන්න අඩු වෙනකොට එක යුනිට් එක 37ක් වෙනවා. එයා දවස් 30ක් 30න් ආවත් මෙන්න මේ විදිහට ගණන් හදනවා. දවස් 32කින් ආවත් එහෙම. එතකොට එතන අපිට පොඩි වාසියක් තියෙනවා. එතකොට යුනිට් 32 නැත්නම් 34 වෙනකම් රුපියල් 30 ගානේ තමයි හදන්නේ. එතකොට 32කින් ඉඳන් 34න් පස්සේ තමයි 37 වෙන්නේ. හරි? එතකොට මේකේ ද මේ බිලේ එහෙම මෙවිලා තියෙනවා. හරි. එතකොට බලන්න මෙතන 2556ක් වෙවිලා තියෙනවා. රයිට්. මේ බද්දත් වැඩි වෙලා තියෙන 63යි 92යි. එතකොට බලන්න රුපියල් 2556ක් වෙවිලා තියෙනවා. කීය දෙන්න ඕනේ? 2548 එන්න ඕනේ. 2548 එන්න ඕනේ. එතකොට බලන්න 2556ක් වෙවිලා තියෙනවා. එයි එහෙම උනේ මෙයා දවස් 29න් ආපු නිසා. මේ දවස් 29න් ආපු නිසා තමයි වෙතනරි යුනිට් එක අන්න රුපියල් 7ක් මං කිව්වනේ. රුපියල් 7ක් අපිට පාඩු වෙනවා කියලා. අන්න ඒ පාඩුව තමයි දැන් මම මෙතන ගෙවලා තියෙන්නේ 2556. එතකොට මේක එන්න ඕන හරියන් කියද 2548. එතකොට මම කීයද ගෙවලා තියෙන්නේ 2556. ඒකට හේතුව මෙන්න මේක. ඒ කියන්නේ එයා දවස් 30න් එන්න ඕනේ. හැබැයි දවසක් කලින් ආවා. ඒ හින්දා ඒක අපිට පාඩුයි. දවස් 30කින් ආවොත් අපිට ලාභයි. ඒක ගොඩාක්ම වළපාන්නේ දැන් අලුත් මේ ක්‍රමයේ හැටියට නම් මෙතන නම් පොඩි වෙනසයි වෙන්නේ. ඒ කියන්නේ රුපියල් 150යි ද මෙතන ඉඳලා බලන්න රුපියල් 650යිනේ. එතකොට රුපියල් 61ක් ගියොත් ප්‍රශ්නයක් නෑ. රුපියල් 100යි මෙතන වැඩි වෙන්නේ. රුපියල් 100යි මෙතන වැඩි වෙන්නේ. හැබැයි 91ක් යනවා කියන්නේ 91ක් යනවා කියන්නේ දැන් සාමාන්‍යයෙන් උදාහරණයක් හැටියට මම එතකොට මේක ගොඩක්ම බලපාන මෙන්න මෙතන 91කින් උඩට යනකොට තමයි ඒක ගොඩක් බලපාන්නේ. මොකද මම කිව්වේ මෙතන රුපියල් 950ක ලොකු වෙනසක් වෙනවා කියලා. දැන් ඒක කොහොමද කියලා බලමු. දැන් සාමාන්‍යයෙන් නිවස් එක මෙහෙම කියමුකෝ යුනිට් 90ක් පාවිච්චි කරලා තියෙනවා කියමුකෝ යුනිට් 90යි. එතකොට යුනිට් 90යි. හරි. යුනිට් 90ක් පාවිච්චි කරලා තියෙනවා. ගණන් හදන එක නා දවස් 30න් ආවා. රයිට්. එතකොට ඩේස්. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ විතරම තමයි ගණන් හදන්නේ. කොහොමද හදන්නේ? 0 ඉඳලා 30 වෙනකම් එහෙම හදනවා. එතකොට එක යුනිට් එකට රුපියල් 30 ගානේ යුනිට් එතකොට 30යි. එතකොට 900යි. අන්න මේ විදිහට තමයි ගණන් හදන්නේ. ඊට පස්සේ 31 ඉඳලා 60 වෙනකම් එතකොට එතන යුනිට් 30යි. යුනිට් 30යිනේ. එතකොට කීයද 37 ගානේ හදනවා. අපි 30 37න් වැඩි කරත් එහෙම 30 වැඩි කරන්න ඕනේ 37. එතකොට අපිට එනවා 1110යි. එතකොට 61 ඉඳලා 90 වෙනකම්. 61 ඉඳලා 90 වෙනකම් මෙයා යුනිට් 90 යූස් කරලා දෙන. එතකොට කීයද අපිට? එතකොට එක යුනිට් එකක් කීයද 47යි. එතකොට එතනත් යුනිට් 30යිනේ. එතකොට මේක 40 අපි 2න් වැඩි කරන්න ඕනේ. අපි 42න් වැඩි කරොත් එමේ කියලා යුනිට් 30 වැඩි කිරීම 42 1260යි. රයිට්. 1260යි. එතකොට අපි මේ තුන එකතු කරාම කීයද එන්නේ 0.7යි 10 12යි. එතකොට 3270යි. එතකොට මේකේ ෆික්ස් charges එක කීයද එන්නේ? එතකොට බලන්න මේකේ ෆික්ස් charges එක 650යි. එතකොට මෙතන ෆික්ස් charges එක කීයද? 650යි. එතකොට අපි මේක එකතු කරාම කීයද එන්නේ සම්පූර්ණයෙන්ම? 0.0.0.12යි 9යි 3920යි. එතකොට 2.5% මහජන ආරක්ෂක බද්ද. එතකොට 2.5 වැඩි කිරීම 3920 බෙදීම 100. එතකොට කීයද? රුපියල් 98ක් එකතු වෙනවා. එතකොට මේකත් එක්ක 98ක් අපි එකතු කරාම කීයද වෙන්නේ? 0.0.0.8යි 11.0යි. එතකොට 4018යි. මේක තමයි බිල. 4018යි. හරිද? දැන් මේකම මෙයා දවස් 29න් ආවා කියමුකෝ. දවස් 29න් ආවා. දවස් 29න් ආවා නම් හරිද? එතකොට අන්න මෙතන තමයි ප්‍රශ්නේ වෙන්නේ. එතකොට මේ 42 එන්නේ 89. මෙතන 61 ඉඳලා එන්නේ නැහැ. 61 ඉඳලා 90 එන්නේ නැහැ. එතකොට මේක 89 වෙනවා. එහෙම නැත්නම් 87 දෙකක් හෝ තුනක් එහෙම අඩු වෙනවා. මම හිතන්නේ තුනක් වගේ තමයි අඩු වෙන්නේ. 3ක් නැත්නම් 89 87 හරි අන්න එහෙම වෙනවා හරිද එතකොට ඒ යුනිට් එක එතන මේක 89ක් වෙනවා 89 එතකොට 89 න් පස්සේ ස්ථාවර ගාස්තුව කීයක්ද වෙන්න ඕනේ ස්ථාවර ගාස්තුව තමයි එතකොට ඒ කියන්නේ 91 එක වැටෙනවා ඒ කියන්නේ 91ට කීය දෙන්නේ 91 ඉඳලා 120 කියන කියන්නේ 1500ක් වැටෙනවා අන්න එතකොට තමයි ප්‍රශ්නේ එන්නේ එතකොට මෙතන 650ක් නෙවෙන්නේ මේක 1500ක් වෙනවා බලන්න එතකොට 950ක් මේකට වැඩි වෙනවා හරිද මෙයා දවස් 29 න් ආවත් යුනිට් 90ටම හරිද අන්න තියෙන අපිට තියෙන අවාසිය හරි 88 ආවත් ඒකත් එහෙමම තමයි වෙන්නේ. එතකොට මෙතනොත් යුනිට් දෙකට 37.5 රුපියල් 10ක් වැඩි වෙනවා. එක් මෙතනින් රුපියල් 5ක් නැත්නම් 10ක් මෙතනින් වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි ස්ථාවර ගාස්තුව 659 වෙන්නේ කීයක්ද වෙන්නේ 1500ක් වෙනවා. මෙන්න මේ 1950ක් වැඩි වෙනවා. මෙයා දවස් 29 න් ආවනම් දවස් 29 න් ආවනම් 1500ක් වෙනවා. ඒකම मैं दवस 31 आवा කියමුකෝ දවස් 31 ආවා කියන්නේ එතකොට ඔයගොල්ලෝ යුනිට් 90යිනේ පාවිච්චි කරලා තියෙන්නේ යුනිට් 90යි පාවිච්චි කරලා තියෙන්නේ එතකොට කීය දෙන්නේ යුනිට් 90 වෙනකන් අපිට කීය දෙන්නේ එතකොට එන්නේ රුපියල් 650 එන්නේ 650යි එතකොට එන්නේ එන්න මේ විදිහට තමයි විදුලි බිල හෙදෙන්නේ එතකොට මෙන්න මේක අප්‍රේල් මාස බිල එතකොට මේ 2556 799 මැද මේ මාසයේ ගෙවන්න ඕනි ගාණනේ මේක. එතකොට 2556 799යි 93යි. එතකොට මේක කොහොමද 2556යි 793යි ආවේ කියන එක දැන් අප්‍රේල් මාසයේ හදපු ගාණ එන්නේ මේ මාසයේ බිල. දැන් මම ඕගොල්ලන්ට තේරුම් කරේ මෙන්න මේ මාසයේ බිල මේ යුනිට් 58ට ඔන්න 2556ක් කොහොමද ආවේ? 2556 කොහොමද ආවේ කියන එක තමයි මෙන්න මේ 2596 කොහොමද ආවේ කියන එක අප්‍රේල් මාසෙ බිල මේ මාසෙ බිල ඒගොල්ලෝ දාලා එවනවා හරිද එතකොට එහෙම තමයි මේක ගණන් හදන්නේ එතකොට දැන් මම පුළුවන් විදියට ඔයගොල්ලන්ට මේක ක්ලියර් කරා මේක මොන හරි වැරද්දක් තියෙනවා මේ ගැන ගොඩාක් දෙනුම තියෙන අය අපේ ඉන්නවා එම මහත්වරු ඉන්නවා එහෙම මොන හරි වැරද්දක් තියෙනවා නම් කරුණාකරලා කමෙන්ට්ස් එකේ දාන්න මම ඒක පැහැදිලි කරන්නම් එතකොට අනිත් අය අපිටත් හදාගන්න පුළුවන් අනිත් කට්ටියටත් හොඳ අන්ඩර්ස්ටෑන්ඩින් එකක් ඒගොල්ලන්ටත් ලබා ගන්න පුළුවන් හරි දැන් එතකොට අපි දැන් කොහොමද කරන්ට් බිල අඩු කරගන්නේ පොඩි ටිප්ස් එකක් මම දන්න ටිප්ස් ටිකක් ඕගලන්ට දෙන්නම් අපි කොහොමද විදුලි බිල අඩු කරගන්නේ යුනිට් ගාන අඩු කරගන්නේ කියලා බලමු. ඒ කියන්නේ එක යුනිට් එක මම කියවනේ 91ක් ගියොත් එimhe 90ක් යුනිට් 90ක් ගිහිල්ලා එයා දවස් 30න් ආවත් ප්‍රශ්නයක් නැහැ. දවස් 29න් ආවත් එimhe අපිට රුපියල් 950ක වෙනසක් අපිට එනවා. එතකොට අපි ඒක වැඩිපුර ගෙවන්න ඕනේ. එතකොට මේ යුනිට් එක යුනිට් එකක් හරි අපි කොහොමද පරිස්සම් කරගන්නේ? 90ට අඩුවෙන් 90ට යූස් පාවිච්චි කරත් එimhe ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ බිඳුව ඉඳලා 30 වෙනකන් 400යි ඊට පස්සේ 550යි ඊට පස්සේ පොලිගාන 150ක් වැඩි වෙන ඊට පස්සේ 100යි වැඩි වෙන. එතකොට පොලිගාන වෙනවා. හැබැයි 91න් පස්සේ තමයි රුපියල් 1000 950ක වෙනසක් තියෙනවා. හරි නම් අපි යුනිට් එකක් හරි කොහොමද අපි අඩු කරගන්නේ? රයිට් පොඩි ටිප් ටික පුළුවන් කට්ටිය මේක ෆලෝ කරන්න. රයිට් පළවෙනි එක දැන් අපි සාමාන්‍ය දෙම අයන් බොක්ස් එකම යූස් කරනවා. මේක මම ඕගොල්ලන්ට ක්ලියර් කරා. දැන් මෙන්න මේක බලන්න වොට් 1600ක් යනවා. වොට් 1600. ඒ කියන්නේ පැයක් පාවිච්චි කරොත් ඒ කියන්නේ යුනිට් 1.6ක් යනවා. යුනිට් 1.6ක් යනවා. ඒ කියන්නේ ඔයගොල්ලෝ මීටර් බොක්ස් එක යුනිට් එකක් වැඩි වෙලා. යුනිට් 1.6ක් වැඩි වෙලා තියෙනවා. මොකද මේක පයක් පාවිච්චි කරත් එimhe එතකොට යුනිට් 1.6ක් යනවා. එතකොට ඔයගොල්ලන් දවස් 5ට අයින් කරනවා කියමුකෝ. දවස් 5ට අයින් කරනකොට දවස් 5කට එතකොට යුනිට් 5ක් එතකොට අර දශම ගානෙන් බැලුවොත් එimhe කොහොම යුනිට් 6ක් 7ක් සතියකට ගිහිල්ලා එතකොට මාසෙට යුනිට් 28ක් මේ අයන් බොක්ස් එකටම යනවා. ඉතින් අපිට පුළුවන් එකම දවසේ එයා ඉස්සෙල්ලාම එයා රත් වෙනකොට තමයි හීට් එක ගන්න. කරන්ට් එක ගන්න. රත් වුණාට පස්සේ වැඩි කරන්ට් එකක් එයා ගන්නෙ නැහැ. මොකද රත් වෙලානේ තියෙන්නේ. ඊට පස්සේ අර හීට් එක අඩු වෙන තමයි රත් කරන්නේ. එතකොට අපිට පුළුවන් එකම දවසේ දැන් ඉස්කෝලේ යන ළමයි ඉන්නවනම් එකම දවසේ ඉරිදා රෑම දවස් 5ට තියෙන දොඩි කයින් කරලා තියාගන්න පුළුවන්. එතකොට ඒකකින් යුනිට් ගණනක් අපිට අඩු කරගන්න පුළුවන්. අනිත් එක සාමාන්‍යයෙන් 94ක ඇතුළේ ඔග හැම නිවසම පාවිච්චි කරනවානේ. එතකොට අපිට පුළුවන් එයා බිඳුවේ ඉඳලා රත් කරන්න ගියාම කොහොමත් විනාඩි 10ක් 15ක් යනවා. ඉතින් අපිට පුළුවන් නම් සාමාන්‍ය ලිපක වතුර හොඳට රත් කරලා උණු වතුර බෝතලයක දාලා තියලා ඊට පස්සේ අපිට තේක හදනකොට ඒ උණු වතුර කේතුලට දානකොට එතකොට දැන් එයා රත් වෙලානේ තියෙන. එතකොට විනාඩි 15ක් කියනනම් විනාඩි 5න් අපිට ඕන රස්නේ ලැබෙනවා. එතකොට එතන විනාඩි 10ක් ඉතුරු කරා කියන්නේ එතනත් අපිට පුලි ගානක් එතකොට එකතු කර ගන්න පුළුවන්. අනිත් එක ඒ වගේ තමයි රයිස් කුකර් එකට අපි වතුර එළු වතුර දාලා රත් කරන්න ගියාම එතනින් ගොඩක් වෙලා යනවා. ඒක හීට් වෙනවා. මොකද හිමින් ස්ලෝලි තමයි එයා හීට් වෙන්නේ. එතකොට අපිට පුළුවන් නම් වතුර වෙනම රත් කරලා මේකට දාන්න රයිස් කුකර් එකට දාලා ඊට පස්සේ මේ හාල් එක දාන්න. එතකොට එතනින් සාමාන්‍ය විනාඩි 20න් අපිට බතක් හදා ගන්න පුළුවන්. එතකොට පයක් යූස් කරන්නේ නැති යුනිට් එකක් කියන්නේ. එතකොට එතනින් අපිට යුනිට් එකක් අපිට එතනින් පොඩි ගාණක් ඉතිරි කර ගන්න පුළුවන්. මාසෙට එහෙම කරනකොට එතනෙත් යුනිට් ගාණක් අපිට ඉතිරි කර ගන්න පුළුවන්. අනිත් එක මෙන්න මේ වගේ ස්ටෑන්ඩ් ලයිට් තියෙනවානේ. මෙන්න බලන්න මේ ටීවී එකේ තියෙනවා, ලැප් එකේ තියෙනවා. මෙන්න මේ වගේ ගාණකට ගන්නෙ නැහැ. මොකද මේක දාලම තියෙනවා. හරි? මේක දාලම තියෙනවා. එතකොට ටීවී එකේ, ෆ්‍රිජ් එකේ නෙවෙයි සාමාන්‍යයෙන් වොෂින් මැෂින් වල, ඒත් ගන්න මේ සෙටප්ස් වල, ලැප් වල මෙන්න මේ වගේ මෙන්න මේ ස්ටෑන්ඩ් ලයිට් තියෙනවා. එතකොට එන්න ඒ වයින්ොත් ඒ කියන්නේ පොඩි බිඳුවක්නේ උදේට යනකොට බකට් එකක් වතුර බිරලානේ. පොඩි බිඳුවක් කියලා අපි හිතන්නේ. එතකොට එක දවසට එක බකට් එකන දවස් 30ක් යනකොට එක ටැංකියක්ම පිරෙනවා. ලොකු වතුර ගානක් පිරෙනවා. අනේ ඒ වගේ තමයි මේකට බොඩ්ඩයිනේ මේකට කොහෙද කරන්ට් එක යන්නේ කියලා අපි හිතුවත් එහෙම මාසයක් යනකොට කොහොමද මේකට එක යුනිට් එකක්වත් අනිවාර්යයෙන්ම යනවා. අපි මේ හැම වෙලාවම මේක අපි ඕෆ් කරලා තියන්න ඕනේ. අන්ප්ලග් කරලා තියන්න ඕනේ. මෙහෙම දාලා තියන්න එපා. හරි? ඊට පස්සේ තව එකක් කියන්න ඕනේ. හැම වෙලාවෙම ඔයගොල්ලන්ගේ මේන් ස්විච් එක ඕෆ් කරලා තියන්න. පාවිච්චි නොකරත් නැතත් දැන් වොෂින් මැෂින් එකක් සමහර කට්ටිය හැම ෆ්ලග් එක ගහලා තියනවා. ඊට පස්සේ ස්විච් එක දාලාම තියන්නේ. මැෂින් එක ඕන්න. හැබැයි දාලා තියන්නේ. හොඳට මතක තියාගන්න ඒ වයර් එකේ ඉඳලා වොෂින් මැෂින් එකකන් කරන්ට් එක එතන පාස් වීගෙන ඉන්නවා. ඒ තුලේ වැඩ කරනවා. ෆෝන් චාර්ජර් එකේ එහෙම ගාලා ස්විච් එක දාලා තියෙනවා. ඒතකොට මතක තියාගන්න ඒක එයා චාර්ජර් එකේ ඇතුළට ගිහලා AC DC එකට වෙලා 5 volt වෙනකන් ඇවිල්ලා අර චාර්ජ් එකේ පින් එක වෙනකන් මෙන්න මෙතෙන්ට එනකන් එයා ඇවිල්ලා ඉන්නේ. මෙතෙන්ට එනකන් එයා ඇවිල්ලා ඉන්නේ. එතකොට චාර්ජර් එකේ ඉඳලා මෙතෙන්ට එනකන් යනවා. මෙතෙන්ට එනකන් ඇවිල්ලා යනවා. එතකොට එතනින් අර එයා AC එක DC කරනකොට එතනින් පොඩි ගාණක් යනවා. සාමාන්‍ය ඕගලන්ගේ දර ඇනලොග් මල්ටිමීටර් එකක් දාලා තියෙන ඊළඟ ඩිජිටල් එක. ඩිජිටල් එකක් දාලා තියෙනවා නම් විදුලි බල මණ්ඩලයට පාඩු නැහැ අපිටත් පාඩු නැහැ සාමාන්‍ය විදිහට තමයි ගණන් හදන්නේ. එතකොට ෆෝන් චාර්ජර් එක ගහලා තිබ්බත් ඒකත් මීටර් එකේ රීඩින් එක ඩිජිටල් එකේ වෙන්නනවා. හැබැයි ඇනලොග් එක නම් අර කරගෙන එක තියෙන ඇනලොග් එක නම් සාමාන්‍ය ෆෝන් චාර්ජර් එක ගහුවොත් එයා එහෙම ගල් වගේ තියෙනවා. ඒක විදුලි බල මණ්ඩලයට පාඩි අපිට පොඩි වාසියක් තියෙනවා. රයිට්. අනිත් එක මේන් ස්විච් එක තියෙනවා සමහර ගෙවල් වල මේන් ස්විච් එක දාලා තියෙනවා. මේන් ස්විච් එකේ අතට පොඩි බල්බයක් දාලා තියෙනවා. කරන්ට් එක තියෙනවද නැද්ද කියලා ඒ කියන්නේ තෙමිලි පාට, කොළ පාට එහෙම බල්බ්ස් තියෙනවා. සමහර කට්ටිය මීටර් එකක් හයි කරලා තියෙනවා. ඒකටත් පොඩි විදුලියක් කරන්ට් එකක් යනවා. එහෙම තියෙනවා නම් ඒකත් ගලවන්න, ඩිස්චාර්ජ් කරන්න, ඩිස්කනෙක්ට් කරන්න. එතනින් අපිට පොඩි යුනිට් ගාණක් අපිට ඉතිරි කරගන්න පුළුවන්. ඒකේ ලොකු වෙනසක් වෙන්නේ නැහැනේ. එතකොට දවස් 30ක් බලන්න කොච්චරක් යනවද කියලා. පොඩි බල්බයක් තමයි. ඒක ඕනේ නැහැ. ඒක අනවශ්‍ය වේදමක්. සල්ලි වැඩිපුර තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර පිස්බෙන්ස් වෙන ජීවත් වෙන කට්ටියට ගොඩක් මේ වගේ දේවල් වටිනවා. පුළුවන් නම් ඒවා ඩිස්කනෙක්ට් කරලා තියන්න. අනිත් එක සීලින් ෆෑන් දාන්න එපා. සීලින් ෆෑන් ඒකට ගොඩක් කරන්ට් එක ගන්නවා. සාමාන්‍ය ටේබල් ෆෑන් එක යූස් කරන මම කලින් වීඩියෝ එක පැහැදිලි කරා. ඒ කියන්නේ යුනිට් ඒ කියන්නේ වොට් 50 යන්නේ. වොට් 50 යන්නේ. පොඩි කරන්ට් එකක් යන්නේ. ඒ කියන්නේ සමහර කට්ටිය හිතන් ඉන්නවා එකට දැම්මත් පොඩ්ඩක් යන්නේ, දෙකට තුනට දැම්මත් තමයි බිල්ඩින් හයියෙන් ගෙනකොට වෙඩි කරන්ට් එකක් යනවා කියලා. ඒක එහෙම වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් එකට දැම්මත්, දෙකට දැම්මත්, තුනට දැම්මත්. තුනට දාලා අනිවාර්යෙන් යූස් කරන්න. ඒකේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. මිලි ඇම්පියර් ගන්න පොඩි වෙනසක් වෙන්නේ. අපි කරන්ට් එකයි කියලා එකට දානවා. අපරාධය. ඒක නෑ. දෙකට දාන්න ප්‍රශ්නයක් නෑ. තුනට දාන්න. වෙඩි ලොකු වෙනසක් වෙන්නේ නැහැ. ලොකු එහෙම වෙනසක් වෙන්නේ නැහැ. අපිට තුනට දාලා සාමාන්‍ය ස්ටෑන්ඩ් ෆෑන් එක, ටේබල් ෆෑන් එක යූස් කරන්න. එතකොට අපිට ඒකේ ලොකු පර්ෆෝමන්ස් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ පුළුවන් තරම් ඉන්වර්ටර් උපකරණ යූස් කරන්න. AC එක යූස් කරනවා නම් ඉන්වර්ටර් AC තියෙනවා. ඒක යූස් කරන්න. ඒකට වැඩිපුර කරන්ට් එකක් ගන්නෙ නැහැ. එතකොට ඒකෙන් අපිට විදුලි බිල ඉතිරි කරන්න පුළුවන්. අනිත් එක සාමාන්‍ය දැන් හැම ගෙදරකම වගේ සාමාන්‍ය LED bulbs තමයි යූස් කරන්නේ. හැම ගෙදරකම දැන් LED bulbs යූස් කරන්න. අර කහ පාට අර ලොකු ඒවා යූස් කරන්න එපා. මොකද ඒක රත් වෙන්න ලොකු වෙලාවක් ගන්නවා. මොකද ඒකේ අර පොඩි මේකක් තියෙන එක රත් වෙලා ඊට පස්සේ මේක පිච්චෙට ගින්දරෙන්නේ. ඒ ගින්දරෙන්නේ අපිට එළියෙන්නේ. එතකොට ඒක රත් වෙන්න ගොඩක් කරන්ට් එකක් ගන්න. ඊට පස්සේ තමයි ඒක බ්‍රයිට් එක එන්නේ. එතකොට අපිට අපේ මීටර් එකේ විදුලි බිල නැගලා තියෙනවා අපරාධේ. එතකොට අපි දැන් සාමාන්‍ය මෙන්න මේ වගේ සුදු පාට LED bulbs යූස් කරන්න. අනිත් එක සාමාන්‍යයෙන් උදේට එළි වෙනකන් සමහර නයිට් බල්බ් දාලා තියෙනවානේ. එතකොට ඕගොල්ලන්ට පුළුවන් නම් සෙන්සර් එකක් දාලා අපි එනකොට ලයිට් එක පත් වෙනවා අපි ආපහු ගියාට පස්සේ ඒ ඔටෝමැටික් ඔෆ් වෙනවා එතකොට අපි නිදාගෙන ඉන්න වෙලාවේ බල්බ් එක ඔෆ් වෙලා තමයි තියෙන්නේ අපිට මොනවා හරි අත්‍යවශ්‍ය දෙයක් වුණත් අපිට එළිය බැහැලා යනකොට ලයිට් එක ඔෆ් වෙන එහෙම හදා ගන්න පුළුවන් එහෙම හදා ගන්න පුළුවන් මම හදලා තියෙනවා එහෙම පුළුවන් බාත් รู ම් එකට එළියට එතකොට ඔයගලගේ හෝල් එකට එතකොට ඒකනොත් අපිට ලොකු යුනිට් ගානක් අපිට ඉදිරි කර ගන්න පුළුවන්. එහම සෙන්සර් සිස්ටම් එකකින් අපි ගෙනාවා නම් සාමාන්‍ය හොරෙක් ආවොත් එහෙම දැන් අපි බල්බ් එක දාලා තියෙනවා නම් එයා දන්නවා දැන් ඔක්කොම නිදි බල්බ් එක දාලා තියෙන්නේ කියලා. හැබැයි සෙන්සර් එකක් දාලා තිබ්බත් එහෙම එයා එනකොට තමයි ලයිට් එක පත්තු වෙන්නේ. එතකොට එනවා දැන් කට්ටේ නෙගටිව් ලා ඉන්නේ ලයිට් එක දමන්න. එතකොට ඕගොල්ලන් ගෙවල් වලටත් ලොකු ආරක්ෂාවක් තියෙනවා. එතකොට ඒ විතරක් නෙවෙයි අපිට විදුලිය ඉදිරි කර ගන්න පුළුවන්. ඉතින් මං හිතනවා මං ගොඩක් වෙලාව ගත්තා කියලා මොනවාරි වැරද්දක් තියලා කියලා තියෙනවනම් සමා වෙන්න මට කියන ඕනි ටික තමයි මං ඕගලන්ට කියලා දෙන මගේ දින මෙහෙට මං ඕගලන්ට කියලා දුන්නේ මට වැඩි ගොඩාක් දෙනම තියෙන කට්ටිය ඉන්නවා මේක තවත් කොහොමද විදුලිය හරි කරන මොනවද කරන්න ඕනේද මේවා මේක මොනවාරි වැරද්දක් එහෙම තියෙනවනම් කොමන්ට්ස් වලින් දාන්න මාව කන්ටැක්ට් කරගන්නත් පුළුවන් එතකොට අපි හැමෝම එක දැනගන්න පුළුවන්. එතකොට හොඳ දැනුමක් එනවා. එතකොට අපි ගෙදර වියදම අඩු කර ගන්න පුළුවන්. අපි යුනිට් ගානක් යුනිට් දෙකක් හෝ තුනක් හෝ දැන් උදාහරණයක් වශයෙන් දැන් මම කියවන රුපියල් 950ක් යනවා කියලා රුපියල් 950ක් අපි මේ වගේ දේවල් කරලා ඉතිරි කරගෙන ඒ 950න් අපේ ළමයිට දරුවන්ට පොතක් හෝ පෙන්සලක් හෝ මොනවා හරි දෙයක් ඒගොල්ලන්ට අරන් දුන්නා නම් එතකොට ඒක ලොකු ප්‍රයෝජනයක් වෙනවා. සමහර බුක් ඒ වගේ ළමයිට අපි මොනවා හරි අරන් දෙන්නවා කියමුකෝ. එතකොට ඒකත් ලොකු පිනක් වෙනවා. එහෙම නැත්නම් ඒකට ගහක් හරි අරගෙන අපේ ළමයිගේ උපන්දිනේට ගහක් හිටේවනම් ඒකත් ලොකු පිනක් වෙනවා. නිකන් අනවශ්‍ය විදිහට අපි මේ වගේ වේදම් කරලා වැඩිපුර මුදල් ගෙවන එකට ඒකට තමයි අපි කිව්වේ. ඉතින් මම මෙතනින් වීඩියෝ එක මම නිමා කරනවා. වීඩියෝ එක බලපු හැමෝටම ස්තුතියි. ඔයගොල්ලන් අලුත් කට්ටිය නම් මගේ පළවෙනි වීඩියෝ එකත් බලන්න අනිවාර්යයෙන්ම මේ channel එක subscribe කරලා මට support එකක් දෙන්න. ඕගොල්ලන්ගේ දන්න යාළුවන්ටත් මේක share කරන්න. ඒගොල්ලන්ට බලන්න කියන්න. ඒක ඒගොල්ලන්ට පොඩි දෙනුමක් මේකෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එක නරඹුවාට ඔයගොල්ලෝ සියලු දෙනාටම බොහොම ස්තුතියි. Thank you so much. Have a nice day.